අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට ජනිත් අතට සපුගේ සාගරගේ මංගල ඇරඹත ලැබුණේ නුවර හිතවත් ව්‍යාපාරික පවුලක් වෙතිනි. ජනිතේ දුටුවේ හදිස්සියේ ආවිතය. ජනිත් මිස්ටර් දිසානායකගේ දුවගෙන් ඩිවෝස්සලා කියලා අපි දන්නෙත් මේ වෙඩින් කාඩ් දෙන්න එයාලා ආපු වෙලාවේ. ජනිත්ට පුදුමාකාර ලැජ්ජාවක් ආවේය. ඩිවෝස් කේස් එක දැම්මේ එයාලද? ඩිවෝස් කේස් එක දැම්මේ මම අංකල්. ඔයා? එයා ෂෝ ගර්ල්නි. ඇයි ඩිවෝස් කළේ? ජනිත් වියරුලිස් සිනාසුනිය. මුන් මාව ලස්සන්ට ඇඳුවා. ඔහු සිතුවේ ඇත්තටම කේන්තිනි. අංකල්ලා එයා ගැන දන්නේ කොල්ලොත් එක්ක හොඳට නටපු බඩුවා. ඔය මේ බඳින්න යන්නෙත් එහෙම පොරක්ව තමා. ජනිත් කටට ආදී කීවේය. ජනිත්ට ෂුවර්ද? නැතුව. මාත් එක්ක ඉතින් මාස 6ක් පවුල් කෑවනේ. ජනිත්ගෙත් FIR තිබ්බනේ ඉතින් නේද? කරුණාරත්න මහතා ඇඟට පතර නොදෙනී කීවේය. ජයන්තගේ දුව එවැනි යුවතියකැයි කරුණාරත්න මහතා සිතුවේම නැත. මැරේජ් එකට කලින් FIR ගැන මගේ ප්‍රශ්නයක් නෑ. මෙයා මාව මැරි කළාට පස්සේ තේවම තමා. කරුණාරත්න මහතා සිනාසුනේ. ජනිත්, එයා ජනිත් හොඳ ගර්ල් කෙනෙක්. ඔයා අපරාධයව ඩිවෝස් කළේ. එයා එහෙම FIR තියෙන ගර්ල් කෙනෙක් නම් ඩිවෝස් එක ලැබිච්ච ගමන් ආයෙ මැරි කරන්නේ නැහැ. ඔයාට තව හිතන්න තිබ්බා. තාත්තලාගේ ප්‍රශ්න ඔයාට ගාවගත්තේ අපරාධේ. ඒ ගර්ල් විතරක් නෙමේ. ඒ පවුලත් හරි හොඳ පවුලක්. You miss her. කරුණාරත්න මහතා කියද්දි ජනිට පුදුම සිතුනේ. ඔහුට කතා කරගන්නට පවා බැරි විය. අංකල්ලා මේ වෙඩින් එකට යනවද? ඔව්, ජයන්ත මට ගොඩක් උදව් කරලා තිනවා. එයා පොලිසියෙන් හොඳට ගැහුවානේ. නෑ ජනිත්, ජයන්ත එහෙම මිනිහෙක් නෙමේ. දුව බන්දලා දුන්නට පස්සේ එයා පොලිසියෙන් රිසයින් වෙනවා. මිනිස්සු ගැන මෙහෙම කතා කරන්න එපා. ඔයා හොඳට කල්පනා කරලා බලලා තීරණ ගන්න. ඔයාට ලැබුණේ හොඳ ළමයෙක්. දැන් මේ වාසනාව වෙන කෙනෙක් ළඟ. ජනිත් ඒ නිවසින් පිටවුවේ වෙවුලමින් මෙනි. කවුද මූ? සාගර. කොහෙන්ද මූ ආවේ? ජනිත් සාගර සමග හදිසි තරහක් ඇති කරගත්තේය. මූ ගැන හොයන්නම ඕන. සාගර, එදා අරකේක හිටියේ මූ එන්නේ නැති. මගෙන් ඩිවෝස් වෙලා උඹ සතුටින් ඉන්න බෑ. මුළු නුවරම මට හිනා වෙනවා. ජනිට දැනුනේ අසීමිත කෝපයක් සමග ඇති වූ වේදනාවකි. කොහොමද මම මූ ගැන හොයාගන්නේ? ජනිත් නුවරට වාහනය පදවාගෙන එමින් සිටුවේය. වෙඩින් එක 3 වෙනි දටලු. එදාට උඹලට පෝරු නගින්න මං ඉඩ තියන්නේ නැහැ. ජනිත් සුක්කානමට ගසමින් සිටුවේය. ජනිත් මෙසේ සිතමින් නුවර නගරයට එමින් සිටිද්දි සපෝ සාගර තුන්නේද නුවරමය. ජනිත් සපෝ ගැන සොයන්නට දැම්මේ මුළු නුවරම කරක් ගසන ගෝමස් අය. ගෝමස් නුවර නොයන තැනක් නැත. නොදන්නා කෙනෙක් නැත. ගෝමස් දින 3-4කින්ම සාගර ගැන සියලු විස්තර සොයාගත්තේ. එපමණක් නොව සාගරගේ කීටරින් එක ඇති තැනද සොයාගත්තේය. ඔහු ජනිත්ව හමුවේ ඒ සියල්ල සොයාගෙනය.
කොහොමද ගෝමස්? කවුද ග්‍රහයා? ගෝමස් සිනාසුනේ, මිනිහා මේ ළඟදි නුවරට ආපු කොල්ලෙක්ස? බිසස්කාරයෙක්ද? කාත් කවුරුවන් නැතුව ආපු එකේ දැන් ටිකක් නැගිටලා ඉන්නේ. මිනිහා කේටරින් එකක් කරනවා. කෙල්ලගේ නමින්ම තමා කරන්නේ. නම සපුමලී කේටස්. සපුමලී කේටස්? ඔව්, මේ අද ඊයේ සම්බන්ධයක් නෙමේ. සර් එයාව බඳින්න කලින් ඉඳලම තිබ්බ එකක්. ජනිත්ගේ ඇඟ නලියන්නට විය. පර බැල්ලි, ඔබ මාව ලස්සන්ට ඇඳුවා. ජනිත් සිතුවේ මම මිනිහාගේ කේටරින් එක තියෙන තැනක් දැනගෙන සර් ආවේ. සංගරාජ මාවතේ ඉඩමක තියෙන්නේ. මේ තියෙන්නේ ඇඩ්‍රස් එක. අවුරුදු 24ක විතර කොල්ලේ. ගෝමස්ව දැක්කද? ඔව්. පොරක්ද? අනේ නෑ, නිකන් ගමේ කොල්ලේ. මේ කේටරින් වැඩින් කොල්ලා නැගිටලා දැන් වාහන දෙකක් එහෙම තියෙනවා. ජනිත් තුන්නේ ඉරිෂාවකින් දැවෙමිනි. සර් දැන් මේක අල්ලලා දාන්න. දැන් ඩිවෝස් කරලා තිවරනේ. මොකටද නිකන් ලෙඩ දාගන්නේ? ලොකු මහත්තයා තාම ඇතුළෙනේ. ඒවල පල්ලියත් එක්ක මං ගන්නෙ ගෝමස්. ඒ වුණාට පරිස්සමින්. ජනිත් ඒ ආවාදේ පිළිගත්තේ නැත. ඔහු උන්නේ පුදුමාකාර කේන්තියකින් පිපිරෙමිනි. උඹට මගෙන් ඩියෝස් වෙලා ඌළඟට යන්න ඕන වෙලා තිබ්බේ. උඹ ඒක මන් ලව්වම කරගත්තා. දන්නවනම් උඹව ගෙදර තියාගෙන වද දෙනවා. ජනිස් සිතුවේ එහෙමය. බලමු තුන්වෙනිදට උඹයි මුයි අමායා හිල්සල පෝරු නගින හැටි. උගේ කකුල් දෙක කඩලා දාන්නේ. උඹට හැමදාම රෝද පුටුවක ඌව දාගෙන අරයන්න. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.